ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා එක්වසෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ පසුගිය දින 107ක් වැනි කෙටි කාලයක් තුළදී මුළු රටම මහා දැවැන්ත අර්බුදයකට, එහෙම නැත්නම් අර්බුද රාශියකට තල්ලු කරමි. එක පැත්තකින් මේ කෙටි කාලය තුළදී අපේ ආර්ථිකය විශාල අභියෝග වලට මුහුණ දෙනවා. අතවසෙම ආර්ථිකය කඩාගෙන වැටෙන අවදානමක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සමදතා යලි වතාවක් නැත්තටම නැති කරගෙන මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කිරීම සඳහා ගෙන ගිය සංහිඳියා ක්‍රියාවලිය පවා පැත්තකර දමන ගෝඨාභය රාජපක්ෂ පසුගිය මැතිවරණයේදී ඔවුන්ගේ පාක්ෂිකයන්ට පවා පොරොන්දු වූ ඒ සියලු පොරොන්දු කඩ කරලා මිලිටරි පාලනයක් කරා, එහෙම නැත්නම් මිලිටරි ජුන්ටාවක් මේ රටේ ඇති කිරීමේ පිඹුරුපත් ඔහු ක්‍රියාත්මක කරමින් සිටිනවා. අනේ එවැනි භයානක මොහොතක එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට මේ භයානක තත්ත්වයෙන් මුදවා ගන්නට අපි සියලු දෙනාම එකතු වෙලා මේ මිලිටරිකරණය පරාජය කරන්නට අවශ්‍යයි. ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂියේ එක්සත් භාවය, සමගි භාවය අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම මේ සඳහා මේ මිලිටරිකරණයට විරුද්ධ සියලු බලවේගයන් සමන්විත ඒ සන්ධානයටත් එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන්න ඕනේ. අනේ නිසා තමයි අත වශයෙන්ම අපි මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ සජි ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා සන්ධානයේ නායකය හැටියට නම් කළා. මේ සියලුම බලවේගයන් එකතු කරන්නට උත්සාහ කරන මොහොතක යම් යම් කඩාකප්පල්කාරී පිරිස් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට, එව නැත්තම් ගෝඨාභය රාජපක්ෂලගේ රාජපක්ෂ පවුලේ උවමනාව ඉටු කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේට මූණ දිය හැකි එකම බලවේගය ශක්තිමත් කරන්න තියෙන එක්සත් ජාතික පක්ෂයේ සමගිය අපි රැක ගන්න ඕනේ. මේ සමගිය රැක ගන්නවයි කියන්නේ කවුරුවත් එළවන එක නෙමෙයි. අපිට අපේ පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුම හිටපු අගමැතිතුමන් පක්ෂ නායකවරයා අවශ්‍යයි. ඒ වගේම අද මුළු රටම විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට අවශ්‍යයි. ඒ වගේම පක්ෂයේ විවිධ කල්ලි කණ්ඩායම් හිටියත් ඒ හැම කෙනෙක්ගේම අවශ්‍යතාවය මේ වෙලාවේ තියෙනවා. ඒ නිසා අපි වහාම පාක්ෂිකයන් හැටියට. මොකද මේ අපි මතක තියාගන්න ඕනේ මේ කාගවත් බූදලයක් නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බූදලයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. ඒ වගේම මේ රටේ අනාගත දූ දරුවන්ගේ බූදලයක් හැටියට අපි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්නත් ඕනේ. අනේ සඳහා මේ වෙලාවේ මම නම් ඉල්ලීමක් කරන්නේ ඒ සියලු කණ්ඩායම් වෙන්ව යන එක නෙමෙයි. මේ වෙලාවේ තියෙන එකම විසඳුම අපි එකතු වෙලා එක්සත්ව එක්සිත්ව ප්‍රබල සන්ධානය දැන් අපි හදලා තියෙන ඒ සන්ධානයේ එක්සත් ජාතික පක්ෂෙත් පූර්ණ සහයෝගය, ආශිර්වාදය, අනුග්‍රහය ලබා දීලා අත්වසෙම ලකුණට නෙමෙයි ජනතාව ඡන්ද දෙන්නේ. ජනතාව ඡන්ද දෙන්නේ ලකුණ නියෝජනය කරන ප්‍රතිපත්ති වලට සහ ඒ නියෝජනය කරන පුද්ගලයන් බද්ධිහා බලලා. Breaking.lk